අයිබෝන් මම ඇවිල ඉන්නේ යටාල තිස්ස චෛත්‍ය බලන්න. යටාල තිස්ස චෛත්‍ය තියන්නේ දෙබර වැවෙ ඉඳං තිස්ස මහරම පැත්තට යනකොට ඒ අතරමාග තමයි තියන්නේ. ඉතින් එන්න මාතික යටාල තිස්ස චෛත්‍ය බලන්න. යටාල චෛත්‍ය නිර්මාණය කරුණු ලබන්නේ මහානාග කියන රජතුමා. මේ චෛත්‍ය මේ විදියට නිර්මාණය කරන්නට විශේෂ හේතුවක් තියෙනවා. මොකද මහානාග රජතුමාගේ ගර්භණී විසව මේ ස්ථානයේදී තමයි පුත්‍රුවන බිහි කරන්නේ. ඒ පුත්‍රුවනට නම යොදනවා යටාලතිස්ස කියලා. ඒ නිසා වෙන්නේ නැති මේ චෛත්‍යයට මේ යටාලතිස්ස රජමහ විහාරය කියලා කියන්නේ. යටාලතිස්ස රජමහා විහාරේ බොහොම පුරාවස්තු තියෙනවා. පුරාවිද්‍යාත්මකදී බොහොම වැදගත් තැනක් තියෙනවා. එතන තියෙනවා මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරාට මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන්න කලින් තිබුණු විදිය, ඒ කියන්නේ ප්‍රතිසංස්කරණය කරන්නට කලින් මේ චෛත්‍ය මොන විදියටද තිබුණේ කියලා අපට දකින්න පුළුවන් වෙන විදිහට මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. අපි බලමු මෙතන තියෙනවා. යටාල තිස්ස චෛත්‍ය මේ පෙනෙන ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයකින් තමයි 1987ට කලින් තිබුණේ. 1987 තිබුණ ස්වරූපය දැක ගන්න කැමතිද? 1987 තිබුණ ස්වරූපය තමයි මෙන්න මේ කුංචි කවුළුවකින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක දැක ගන්න. මෙදී ඉන්නේ මේ ප්‍රතිසංස්කරණය කරාට පස්සේ චෛත්‍ය පෙනෙන තියෙන විදිය. ඊට පස්සේ මේ තියෙන්නේ මේ ස්ථානයේ මේ තියෙන්නේ චෛත්‍ය පැරණි ස්වරූපය. එතකොට හිතන්න පුළුවන් මේ චෛත්‍යයකට යොදා ගන්නා ගඩොලක ප්‍රමාණය ඒ අනුව අපිට ගත්තාම يعني මෙතන කවුරු ගාණක් මේ චෛත්‍යයක් මේ විදියට රඳාපවතින පුළුවන් වෙන විදියට නිර්මාණය කරන්නේ නොවි විදියට තමයි. ඉතින් ගම්මුදා වැඩසටහනත් එක්ක මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරනවා. ඒ ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රතිඵලයක් විදියට යටාල තිස්ස රජමහා විහාරය, එහෙම නැත්නම් මේ යටාල තිස්ස චෛත්‍ය මේ ස්වරූපයට ගනු ලබනවා. ඉතින් අපිට මේ තවත් එක්තරා විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය චෛත්‍යයක තියෙන්නේ පේසාවලුලු 3යි. නමුත් මේ චෛත්‍යයේ පේසාවලුලු 1යි අපට දැක ගන්නට හැකියාව ලැබෙනවා. අඩි 224ක් උස චෛත්‍යයක් තමයි යටාල රජමහා විහාරයේ මේ ආකාරයෙන් ඔබට දිස්වේ. මම මුලිනුත් කිව්වා යකාල තිස්ස රජමහා විහාරයට ආවතින් පුරාවිද්‍යාත්මක ගොඩක් වටින දේවල් දැක ගන්නට හැකියාවක් ලැබෙනවා කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ පැරණි පුරාවිද්‍යාත්මක අතින් වටිනා බුදු පිළිම මේ විදියට අපට දැක ගන්නට පුළුවන් මේ විහාරස්ථානයට පැමිණුණොත්. එත් එක්කම මේ පැරණි ගොඩනැගිලි තිබුණු නෂ්ටාවශේෂ තමයි මේ විදියට අපට දැක ගන්නට ලැබෙන්නේ. යටාලතිස්ස රජමහා විහාරයට ආවතින් අනිවාර්යෙන්ම ඔබ යන්න මෙන්න මේ පේන්න තියෙන ඔබට පේන්න තියෙන ඒ කෞතුකාගාරයට. ඒ කෞතුකාගාරය ඇතුලේ
විශාල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්මාරක බොහෝමයක් තියෙනවා. හැබැයි මට අවසර නැහැ ඒවා වීඩියෝගත කරලා ඔබට පෙන්වන්න. හැබැයි ඔබට ආවදී ඒ ස්ථානයට ගියෝතින් අනිවාර්යයෙන්ම දැක ගන්න පුළුවන් විශාල පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා බොහෝ නිර්මාණ. මම දැක්කා බුදු පිළිම, නිශාංග මල්ල රජ්‍ය දරුවන්ගේ කාලේ විශේෂ සෙල්ලිපි, ඒ වගේ බොහෝමයක් දේවල් ඔබට දැක ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම චෛත්‍ය තුනම සමකාලීන නිර්මාණ, එකම කාලෙක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. යටාලතිස්ස රජමහාවිහාරයේ තියෙන තවත් එක්තරා පිළිමයක්. විශේෂයෙන්ම මේ ආකාරයට පුරාවිද්‍යාත්මක අතින් බොහොම වැදගත් නිර්මාණ බලන්න අනිවාර්යයෙන්ම එන්න කියලා ආරාධනා කරනවා. කොවිඩ් වසංගතය, මේ වසංගත තත්ත්වය, මේ වසංගත තත්ත්වය යටතේ මිනිස්සු විනෝද ගමන්, වන්දනා ගමන් යන එක පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ. ඉතින් එහෙම මේ සෞඛ්‍ය තත්ත්වය නිවැරදි මාවතට ආවම අනිවාර්යෙන්ම එන්න. මොකද මේ වගේ තැන්වලට ගොඩක් කට්ටිය එන්නේ නැහැ. දැන් මේ කතරගමට යනකොට ගොඩ දෙනෙක් යන්නේ මේ තිස්සම ආරාමය, ඊට පස්සේ කතරගම, කතරගම දේවාලේ, මේ වගේ තැන්වලට තමයි යන්නේ. හැබැයි මම ආරාධනා කරනවා එන්න මේ වගේ තැන්වලට. ඇවිල්ලා බලන්න යටාල තිස්ස රජමහා විහාරය.